අට තියෙන කාලය තා සීමිත නිසා මා මුලින් කතානායක තුමාගෙන් ඉල්ලු වරය මා පැහැදිලි කරන්නට මේ අවස්ථාව යොදා ගන්න බව මා මුලින්ම කියනවා. ගරු මුලසාරණුට මන්ත්‍රීතුමනි, මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම ගැන. මට ලංකාවේ ජනතාවට පැහැදිලි කරන්න විශාල දීර්ඝ විස්තරයක් තියෙනවා. පහුගිය කාලේ ලංකාවේ සහ ලෝකේ ජනතාව පක්ෂ විපක්ෂ නාලිකා හරහා, කඩයන නාලිකා හරහා, ජනමාධ්‍ය හරහා සංස්කරණය කළ, සංස්කරණය නොකළ, විකෘති කළ, විකෘති නොකළ, වෙනස් කළ, වෙනස් නොකළ, මගේයයි කියන සහ මා සමගයයි කියන සංවාදයේ යෙදුනායයි කියන ඔත්තුකරුවන්, තොරතුරු සපයන්නන්, උපාය දූතයන්, දේශපාලඥයන්, දේශපාලන පක්ෂවල නායකයන්, විනිසුරුවරුන්, ආගමික නායකයන්, නියෝජිතයන්, ආගමික නියෝජිතයන්, ව්‍යවසායකයන්, අධිකරණයට සම්බන්ධ ක්‍රියාකාරීන්, එවැගේම වින්දිත වීදි ගණිකාවන්, කලාකරුවන්, ආරක්ෂක අංශයේ නිලධාරීන් කළ සංවාද මං හිතන්නේ ලංකාවේ ජනතාව පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව ශ්‍රවණය කළා. මේවා සම්බන්ධව පහුගිය ටිකේ මේ පාර්ලිමේන්තුවේ මගේ නම කියමින් කරපු කතා සියලු දේවල් මම අහගෙන හිටියා රිමාන්ඩ් එකට වෙලා. මට ඒ ගැන උත්තර බඳින්නට අවස්ථාවක් තිබුණේ නැහැ මුලසාරණුට මන්ත්‍රීතුමනි. මා ඒ සියරම පුවත්පත් වාර්තා සංවාද විවාද සජීවී සාකච්ඡා සියලු දේට මම උපේක්ෂාවෙන් බලන් හිටියා. පාලුගේ වළං විදිනා වගේ ඒවා කිව්වා මිසක් ඒකට සම්බන්ධ වුණු පාර්ශවෙන් උත්තර බඳින්නට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙනම් මේ අවස්ථාව මා ඒකට යොදා ගන්නවා. ගරු මුලසාරණුට මන්ත්‍රීතුමනි, මගේ දුරකථනය, මගේ ගෙදර තිබුණු ලැප්ටොප් එක, හාඩ් ඩිස්ක් එක ඇතුළු මේ සියලුම උපාංග මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස එයාගේ වරත්සාද කඩ කරමින් හතරවෙනිදා රාත්‍රියේ එකපාරම පොලිසියෙන් ගෙදරට ඇවිල්ලා මේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාට වරත්සාද එක බලද්දී එකවරම ඇවිල්ලා සියලු දේවල් අත්අඩංගුවට ගත්තා. මෙතන ඉඳ කාට හොය ඒ දේ වුණා නම් මම ඒ විරුද්ධව ඒක නැගී සිටිනවා. මෙතන ඉන්න අයට එයාගේ පෞද්ගලික සංවාද ඇති, එයාගේ දුරකථනවල ඡායාරූප ඇති, තමුන්ගේ පෙම්වතියන් එක්ක කරපු සංවාද ඇති, නොයෙකුත් දේවල් ඇති. පෙම්වතියන් සමග සංවාද කළේ මේ ලෝකේ මාපවණක් නොවේ. ඉතින් මේ සේරම එකවර පොලිසියෙන් අරන් ගියා. අරගෙන ඒවා අවසරයකින් තොර ඔබතුමාගේ සංවාදයක් තියෙනවා. එහෙනම් මේ සේර ගරු මුලසරණුට මන්ත්‍රීතුමනි, මුලින්ම මම මේ පොදු ජනතාවට මම මේ කතාව කියන්නේ ප්‍රථමයෙන්ම මම මුළු හදවතින්ම අවංකවම සමාවිලෙනවා දූෂණ හෙලිදරව් කිරීමේ සටනේදී මේ හඬපට ජාතියට හෙලිදරව් කිරීම නිසා පෞද්ගලික හානි වුණු සෑම මිනිසෙක්ටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුනිකා ප්‍රේමචන්ද ඇතුළු ඒ සියලු දෙනාගෙන්ම මම සමාවිලෙනවා. මා හිතාමතා මේ හෙලිදරව් කරේ නැහැ. මේ මගේ ගෙදර ආරක්ෂාවට වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටි හාඩ් ඩිස්ක් මිසක් මං කවදාවත් එලි කරලා කාගේවත් පෞල් ජීවිත කාගේවත් සාමය නැතිකරන්න ඒව දෙයක් මම හෙලිදරව් කරේ නැහැ. ඒක කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ කුඩු ව්‍යාපාරිකගේ කුඩු නාලිකාවක් කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි කරලා කියනවා ලංකාවේ ජනතාවට. ඒ වගේම මම කියනවා මට වෙන දුරකථනයක් නැහැ හිරගෙදර කතා කරන්න. මම කියනවා මා සමග සංවාද කළ ඔත්තුකරුවන්ට, මාලක සමග කතා කළා කියන විනිසුරුවරුන්ට, රජයේ සේවකයන්ට, CID එකේ මහතුරුන්ට, අපි මේ සේරම කළේ මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ සල්ලි හොරගම් කරපු හොරුන්ව ඇතුළට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමෙයි. ඒ නිසා අපි සියලු දෙනා එකතුලා මේ සටන ජයග්‍රහණය කරමු. ඒ හින්දා අපි සටන පාවා දෙන්නේ තාමත් දිගට එකතු වෙලා මේ සටන දිගටම ගෙනිනවා කියන එක මම මේ අවස්ථාවේ කියනවා. ඒ වගේම මා ළඟ ඇති තවත් මේ රටට අනාවරණය නොවුණු සංවාද
සියලුව සංවාද සහ ආණ්ඩු හංගන සංවාද අද මේ සභාවේ මා සභාගත කරනවා නිර්භීතව මා සමග ඒවල කතා කළ විනිසුරුවරු ඉන්නවා අග විනිසුරුවරු ඉන්නවා රාජ්‍ය නායකයෝ ඉන්නවා ඒ අය කියූ කතා ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා ඒ රාජ්‍ය නායකයන්ගේ හඬින්ම තියෙනවා කැබිනට් ඇමතිවරු ඉන්නවා කැබිනට් ඇමතිවරුගේ නෝනලා ඉන්නවා ඒ අයගේ දරුවන් ඉන්නවා ඒ අය මට දුක කියලා තියෙනවා ඒ සියලු දෙනාගේ මණ්ඩපට අද මම බය නැතුව නිර්භීතව රංජන් රාමනායක සභාගත කරනවා හැන්සඩ් එකේ අයත ඒවා මගෙන් ලබා ගත හැකි මම ඒවා අද ලබා දෙනවා අද පාර්ලිමේන්තුවට ඒ වගේම ගරු කතා මුලසිරුණු මන්ත්‍රීතුමනි රංජන් රාමනායක වන මම ඇයි මේ වගේ දෙයක් කළේ කියලා සමහරු ආන මේ ආහින් ජනතාව අහනවා ගරු මුලසිරුණු මන්ත්‍රීතුමනි මම කෝප් කමිටුවේ සාමාජිකයෙක් කෝප් කමිටුවේ තියෙන්නේ දූෂණ වංචා ගැන හොයන්න හොරකම් ගැන හොයන්න ඒ වගේ මම දූෂණ වංචා ආංශික කාරක සභාවේ සමාජිකයෙක් ගරු කතානායකතුමනි මුලසිරුණු මන්ත්‍රීතුමනි මම පහුගිය ටිකේ සුනිල් හඳුන්දෙත්ති මහත්මයාත් එක්ක කෝප් කමිටුවේ සියලු වැටලීම් වලට සක්‍රියව දායක වෙච්ච පුද්ගලෙක් ඒ වැටලීම් වලට යද්දි මම ඒ අයට තොරේ මාධ්‍ය වේදිකා තොරේ මම මගේ වීඩියෝ කැමරාවක් වෙනම අරන් ගියා ඒ අරන් යන්නේ මොකටද මුලසිරුණු මන්ත්‍රීතුමනි ලංකාවේ මිනිස්සු වගේ වචනේ වෙනස් කරන කිව්ව දේ නෑ කියන මතක නෑ කියන දන්නේ නෑ කියන ජනතාවක් මම ලෝකේ කොහෙවත් දැකලා නෑ සමහර අය කියනවා මම කිව්වේ නෑ කියලා කිව්වේ නෑ කියොත් පෙන්වන්න එක තියෙනවා මම දන්නේ නෑ කිව්වොත් පෙන්වන්න එකක් තියෙනවා මේක පහුගිය ටිකේ වුණා මුලසිරුණු මන්ත්‍රීතුමනි රංගේ බණ්ඩාරට කතා කළා එස්.පී. දිසානායක මහත්තයා කතා කළා කිව්වා රංගේ ඔයා එනවද දැම්ම ආවොත් ඔබට කැබිනට් ඇමතිකමක් ගන්න පුළුවන් ගන්න පුළුවන් කියලා මේ Facebook එකේ ගියා රංගේ බණ්ඩාර ඕක ඇවිල්ලා කිව්වා නම් ජනමාධ්‍ය ඉස්සරහා අපිට ජනමාධ්‍ය වේදින් අහයි බොරු බයිලා කියන්න එපා අපිට රෙකෝඩින් පෙන්වන්න හැමදාම මේ පාර්ලිමේන්තුවේ මම හොරෙක් අනාවරණය කරද්දි හැමෝම කිව්වේ රෙකෝඩින් පෙන්වන්න සාක්ෂි පෙන්වන්න අපි දන්නවා ලෝක හොරෙක් කියලා අපි දන්නවා සුනාමි වංචාවද කතරගම නිවසද ඇවන්ගාඩ්ද මහ බැංකු වංචාවද මේ සේරම කියද්දි කවුරු ජනතාව මොනවද කිව්වේ සාක්ෂිකෝ බොරු මඩ ගහන්න එපා බයිලා කියන්න එපා පච කෙලින්න එපා කියලා කියන්නේ මේ හින්දා තමයි මුලසිරුණු මන්ත්‍රීතුමනි මම හැම දෙයකටම සාක්ෂි ඩේටා දත්ත වෛද්‍ය වාර්තා සර්ටිෆයිඩ් කෝපි මේ සිරම තියාගත්තේ කියලා මම මේක අහන් ඉන්න ජනතාවට කියනවා ඒ කලේ හොරුන් අල්ලන්න හොරුන්ව කූඩු කරන්න හොරුන්ව ඇතුළට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමේ එක තැනක කියලා නෑ මේ සංවාදවල අර හොරාව ගෙදර යවන්න අර හොරාව නිදහස් කරන්න කියලා කියලා තියෙන්නෙම ඇයි මුන් ඇතුළට දාන්නේ නැත්තේ මුන් ලෝක හොරු මුන් ලංකාවේ ජනතාවගේ සල්ලි හොරගම් කළා මුන් ඇතුළට දාන්න මුන්ට දඬුවම් දෙන්න කියලා කමයි කියලා තියෙන්නේ මුලසිරුණු මන්ත්‍රීතුමනි ඒ හින්දා කවුරුන්ගෙන් මට චරිත සාධක ඕනේ නැහැ මෙතන ඉන්න මේ දූෂිතයන්ගේ චරිත සාධක මට ඕනේ නැහැ මගේ හදවත දන්නවා මම මේවා රෙකෝඩ් කළේ මොකටද කියලා මම මේවා පටිගත කළේ මොකටද කියලා මේ සේරම ඔප්පු කරන්න අද මට හඬ පටවල් වගේම වීඩියෝ පටක් තියෙනවා ඒ හින්දා කාටවත් සෙල්ලම් කරන්න විවාද කරන්න බෑ මම මේ සියලු දේවල් සභාගත කරන්නේ බොහොම නිර්භීතව මොකද මම දන්නවා ඒ අයට මේකට උත්තර බඳින්න බෑ කියන එක. ඒ වගේම මම පහුගිය ටිකේ දැක්කා ගරු මුලසිරුණු මන්ත්‍රීතුමනි සාක්ෂිකරුවන් මිලදී ගැනීම. මේක මට කිව්වේ හිරුනිකා බැතිනිය. එතුමියගේ පියා ළඟ වැඩ කළා බෝලේ කියලා ඩ්‍රයිවර් කෙනෙක්. මේ ඩ්‍රයිවර් දුමින්ද සිල්වාගේ පළවෙනි නඩුවේදී භාරත ලක්ෂ්මන් පැත්තේ හිටියා. අන්තිමට 170ක් දීලා ඒ පුද්ගලයාව ගත්තා ඒ පුද්ගලයා වෙන සාක්ෂියක් දුන්නා ජොන්සන් ප්‍රනාන්දු මහත්තුමාගේ මම අපහාස කරනවා නෙමෙයි කාටවත් ඒ සාක්ෂිකාරිය මොකද උනේ FCID එකේ නඩුව දැම්මා නඩුව දාද්දි ගරු මුලසිරුණු මන්ත්‍රීතුමනි දැන් අලුත් ක්‍රමේ තමයි විත්තිකාරයයි පැමිණිලිකාරයයි සෙට් වෙනවා සෙට් වෙලා කියනවා අපි දාමු දුර්වල නඩුවක් දුර්වල නඩුව දාපුවම මගදී හැලෙනවා FCID එකේ කවුද රවි විද්‍යාලංකාර අහනවා දුර්වල නඩුවක් දැම්මොත් තමුන්නාසේ මට කීයක් දෙනවද මගදී නඩුව හැලෙන්න මම දෙන්නම් වැඩේ මට කීය කෝටි කීයක් දෙනවද අන්න නැග්ගා සාක්ෂිකාරිය සල්ලි ගත්තා FCID එක මට බලපෑම් කරනවා කියලා නඩුව අහක ගියා පහුගිය ටිකේම අල්ලස්සා දූෂණ කොමිසමේ දාපු නඩු සේරම ඉවත්ුනේ මෙහෙමයි පහුගිය ටිකේම දීතිපතිගේ දාපු නඩු බොහොමයක් ඉවත්ුනේ මොක මෙහෙමයි මොකද්ද උනේ හොරු අල්ලන එකයි හොරයි සෙට් වෙලා දෙන්න එකතු වෙලා ඩීල් එක දාලා මගදී නඩුව හලනවා ජනතාව බලන් ඉන්නවා
මෙහෙම දේවල් තමයි මෙහෙම හින්දා තමයි මම මේවා විනිසුරුවරුන්ගේ කතා අධිකරණ නිලධාරීන්ගේ කතා හොරාගේ කතා පැමිණිලි කාර්යය කතා විද්‍යකරුවාගේ කතා සේරම රෙකෝඩ් කළේ දැන් බේරෙන්න හම්බෙන්නේ නැහැ මේ ආණ්ඩුව ආවේ හොරු අල්ලනවා කියලා 2015 ජනවාරි 8 වෙනිදා රෑදුරහාට එයාපෝට් වල හොරු අල්ලනවා කියලා ආවා ආවා ආණ්ඩුව මොකද කළේ එදා රෑ චොපර් දෙකක් දුන්නා හොරුන්ට පැනලා යන්න ඒක තමයි තිත්ත ඇත්ත මුල් ටිකේ සිරිසේන මහත්තයාට ගරු කරනවා මුල් ටිකේ අල්ලන්න හැදුවා මොකද්ද උනේ ඊට පස්සේ බැඳුම් කර වංචා වුණා බැඳුම් කර වංචාවේ ඇලෝසියස් මට කතා කරපු ෆෝන් කෝල් එකක් මාළඟ තියෙනවා ඒ කෝල් එකේ මට සල්ලි දෙන්න හදපු කෝල් එකක් මාළඟ තියෙනවා ඒකයි මම බය නැතුව ඉන්නේ මොකද එයාට කියන්න බෑ මට කතා කළේ නෑ කියලා මොනවද කතා කරපු කයක් තියෙනවා ගරු මුලස්රණු මන්ත්‍රීතුමනි අපේ ගෙදරට සජීවී සාකච්ඡාවකට කවුරු හරි හිරු දෙරණ සියත මොකෙක් හරි ආවත් මම මගේ පෞද්ගලික කැමරමන් කෙනෙක් තියාගන්නවා මගේ කතාව විකෘති කරලා දාන හින්දා මගේ පෞද්ගලික කැමරමන් කෙනෙක් මුළු කතාවම පටිගත කරනවා මොකද හිරු එකේ යන්නේ රේනට ඕන කෑල්ල දෙරණ එකේ යන්නේ මාමිත්‍ර දිලිජ් ජයවිරට ඕන කෑල්ල සියත එකේ යන්නේ එයාට ඕන කෑල්ල ඒවා වෙනස් කරන්න නොකරන්න තමයි මම සදී සාකච්ඡා මම ඉන්නේ ඒවා වෙනම කැමරාවකින් රෙකෝඩ් කළා අද ඒකේ ප්‍රතිපල මම භුක්ති විඳිනවා මම බය නැහැ මොකද මට කතා කරපුවා මාළඟ තියෙන නිසා පහුගිය ටිකේ මේ සේවල් වුණා පහුගිය ටිකේ සරත් අඹේපිටිය මහත්තයව දැවන්ත ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් දුන්නා කියලා මුලස්සරුන්ගේ මන්ත්‍රීතුමනි පොට්ට නව්ෆර් විසින් ඝාතනය කළා පොට්ට නව්ෆර්ගේ ගෝලෙක් එළිය වමන දැම්මා ඒ වමන සාම්පලයක් අරන් තමයි හොයාගත්තේ අන්තිමට සරත් අඹේපිටිය මහත්තයා කුඩු නඩුවක කුඩු කාර්යයකට මරණ දඬුවම් දුන්නා කියලා ගෙදර පොටිකෝ දුල වෙඩි කාලා මැරුණා ඒ බය මේ දැන් ඉන්න කුඩු කාර්යයෙක්ගේ මරණ දඬුවම් දුන්න පද්මිනියෙන් රණවක ගුණතිලක් තිබුණා ගරු නුලාසුරු මන්ත්‍රීතුමනි මේක තමයි තිත්ත ඇත්ත ඒ දඩු තීන්දුවේ හිටපු මොරායස් මහත්තයා නඩු තීන්දුව දීලා බයට තහිටි වලට ගියා පැනලා ගියා පද්මිනියෙන් රණවිදික ගුණතිලකගේ දරුවට රොයල් එකට ඉස්කෝලේ යන්න විදියක් තිබුණ නැහැ එතුමිය මට කතා කළා කිව්වා මගේ පුතාට ඇසිඩ් ගහන්න ඉන්නවා මේ මදාවි කුඩුකාරයෝ ඒ හින්දා එයාට පොලිස් ආරක්ෂාව දෙන්න කියලා මම කතා කළා මම කතා කරලා පූජී ජයසුන්දර කතා කරුවා ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කතා කළා ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා මම පොලිස් කාර්යයක් ඇව්වා වාහනයක් එක්ක ඒ විනිසුරුවරියගේ පුතාට ඇසිඩ් ගහනවා කියලා කිව්ව හින්දා ඒක වැරදිද ඒක තමයි තිත් ඇත්ත මෙතන කිසිම බලපෑමක් කළේ නැහැ ඔය කුඩු කාර්යයගේ නඩුවේ බුවන කළු විහාරේ මලල්ගොඩ එතකොට ප්‍රියසා දෙප් පංච පුද්ගල විනිසුරුවන් විසින් සහ ත්‍රි පුද්ගල විනිසුරුවන් විසින් මරණ දඬුවම දුන්න කෙනෙක් අද මේ අය කුඩු කාර්යය වෙනුවෙන් කතා කරනවා සමහර ස්වාමින් වහන්සේලා කුඩු කාර්යය වෙනුවෙන් කතා කරනවා ඒ හැමෝගෙම හදවත දන්නවා මේ කුඩෙක් මේ ඇවිල්ලා අපේ සරත් විජේසේකර මහත්තයා කිව්වා වගේ නිමි ආහාර පාලන තුන හන්දියේ හිටපු විකුණපු රෙස්ටුරන්ට් එකක හිටිය කැෂියර් කෙනෙක් අද කොහොමද කෝටි ගණන් හොයලා තියෙන්නේ ආදරණීය ජනතාවගෙන් මං අහනවා මේ කුඩු සල්ලි මේ අය වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩ්ඩෝ කුඩ්ඩන්ගේ සල්ලිගත් ස්වාමින් වහන්සේලා ඉන්නවා කුඩ්ඩන්ගේ සල්ලිගත් ප්‍රචාරයට හිරු එකට බය දේශපාලඥයෝ ඉන්නවා ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ නමුත් මම ඉතිහාසයේ ඉඳන් මේ රටේ හැමෝම දන්නවා මම හැමදාම ගත්තේ වින්දිතයාගේ පැත්ත මම ගත්තේ නැහැ පෝසතාගේ බලවන්තයාගේ පැත්ත මම පස් මාෆියාව ආවා මම පස් ව්‍යාපාරිකයන්ගේ පැත්ත ගත්තේ නැහැ මං ගත්තේ දිගුල පිටියේ පස් හින්දා වතුර නැති ලිංගවල වතුර නැති ජනතාවගේ පැත්ත මැද පෙරදිග ප්‍රශ්නේ ආපුවම අර කූට ලොකු ව්‍යාපාරික ඒජන්සික ආරංග පැත්ත ගත්තේ නැහැ මම ගත්තේ අහිංසක දුප්පත් අම්බල අක්කර නංගිලා ඉන්න අර අබුඩාබි ඩුබායි කුවේට් වල ඉන්න අහිංසක අම්බල අක්කර නංගිලාගේ පැත්ත එතකොට ඒජන්සිකාරයෝ මාව මරන්න ආවා කුඩ්ඩාගේ ප්‍රශ්නේදී මේ භාරත ලක්ෂ්මණගේ පැත්තේදී මම ඇයි භාරත ලක්ෂ්මණගේ පැත්ත ගන්නේ මම හිරු එකේ පැත්ත ගත්තනම් අදත් කොපි චැට් එකේ හැමදාම ඉන්නේ මම. ඒගොල්ලන්ගේ සම්මානුල්ල ජනප්‍රිය නළුවා මම. ඒගොල්ලන්ගේ සියලුම මේවල මදුරු ඩික්සිට් ළඟ වාඩි කරුවේ මම. අනිල් කපූර් ළඟ වාඩි කරුවේ මගේ. මට ඒ සියලු දේවල් මට අමතක කළා. මම ගත්තේ හඬක් නැති නිහඬ වොයිස්ලස් ස්පීච්ලස් ඒ මිනිස්යාගේ පැත්ත මම ගත්තේ. මම ඒක සන්තෝෂ වෙනවා. මම සන්තෝෂ වෙනවා මේ පැත්ත අරගෙන මට එක දිගටද හිරියන් උනත් මට ප්‍රශ්නයක් නැහැ. මම හැමදාම ගත්තේ පීඩිතයාගේ පැත්ත. එහෙනම් මම මේක පහුගිය ටිකේම කළා මුලාසරණ්ඩු මන්ත්‍රීතුමනි පහුගිය ටිකේ
අපේ ගෙදරට ආව අහිංසක ස්වාමින් වහන්සලා දෙන්නෙක් මෙන්න පොඩි ඇවිල්ලා කිව්වා අම්මයි තාත්තයි මට කතා කරලා අනේ රංජ නැමැතුමා මේ අහිංසක ස්වාමින් වහන්සලා දෙනා දූෂණය කරලා මේකට පෙනී හිටින්න කියලා මගේ ස්ටාෆ් එකම කිව්වා පිස්සු නටන්න දෙපා 176 බුද්ධහගේ මේ ඔළුවේ අත ගහගෙන කළු ගලේ ඔළුව ගහ ගන්න දෙපා මේකට ඉන්වෝල්ව් වෙන්න දෙපා මේකට අත තියන්න දෙපා මං කිව්වා අනේ පවුනේ මේ ස්වාමින් වහන්සලා අඬනවා දූෂණේ වෙලා අපි මේකට පෙනී හිමු මේකනම් කරන්න එපා මේක කළොත් ඉවරයි කට්ටිය වට කරලා ගහනවා ආගමට අත තියන්න එපා මම හිතුවා කවන්නේ මං හැව්වේ අම්ම තාත්තලගෙන් ඇයි ඇයි මාළඟට මෙන්නේ කිව්වා ඔබතුමා විතරයි වෙන අය කතා කරන්න බය ඒවා කතා කරන්නේ අපිට යන්න තැනක් නැහැ මං කිව්වයි නායක ස්වාමීන් වහන්සේලා ගාවට යන්නේ නැත්තේ මට කියන්න දුකයි එතකොට ඒ තාත්තා කිව්වා ඒ බුලත් සිංහල තාත්තා ඒගොල්ලෝ අතිනුත් මේ වරද වෙලා තියෙනවා කියලා පුත්‍රයාට යන්න තැනක් නැහැ කිව්වා මම බෙල්ල ගහලා ගියත් කමන්නේ නැහැ මම කිව්වා රයිට් අපි කරමු මම මේකට ඉදිරියපත් වෙන්නම් ඊට පස්සේ කැලණිය ඔය ප්‍රශ්නේ තෙද්දි කවුද ඒ ඒ මොනාද ඇය කිව්වේ ජනේලෙන් එළිය බැලුවා කැලණිකක දෙබෑ වුණා කපුව පීනකට ගියා අනේ මේකෙක් මතු වුණා ඌ ඇමරිකන් බෝට වතුල බෝතලයක දාගත්තා ඒකේ ණය කිදියා මේවා ගැන මම එක දිගටම සටන් කළේ චන්ද බලාගෙන නෙමෙයි අදත් මම කතා කරන්නේ චන්ද බලාගෙන නෙමෙයි මම සුවාදීන විල්ලනවා තමුන්නාස්ලට උනම් ඇප්ප නැතුව ගෙදර යවන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඇත්ත කතා කරලා හිරේ ඉන්නවා බොරු කියලා මිනිසුන් රවට්ටලා එළියේ ඉන්නේ නැහැ මම ඒක නම්බුකාරව විදිනවා මම නම්බුකාරව විදිනවා මම කිව්ව හැම ප්‍රකාශයෙම අපි මම ඒ වගකීම ගන්නවා පහුගියටගේ දේශපාලන වේදිකාවේදී මට ඉස්සරහින් ඉන්න ජනතාව කිව්වා රංජන් අයියා කියන්න මගේ දේශපාලනේ බොරුව නෑ මම කතා කළා නම් පහුගියටගේ තමුන්නාස්ස දකින්නදී කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකේන් බොනවා කියලා මට ඔප්පු කරගන්න බැරුව මම අසරණ වෙලා ඉද්දි මම කතා කළා තමුන්නාස්සලා කඩමාට විහිළු කරන එක්තරා කෙනෙක්ට පියුමි හංසමාලි එයා තමයි හරියටම විස්තර ඇතුව කිව්වේ කවුද කොකේන් අරන් නයිට් ක්ලබ් වල කොකේන් ගහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් සෙට් එකක් එක අන්න දැන් තියෙනවා එතකොට උපాయ දූතෙක් විදියට මම මේ වැඩේ කරලා තියෙනවා දැන් එළි වෙලා තියෙනවා කවුද මැක්ඩොනල් බෑග් එකේ චාලි අරන් ආවේ කවුද අයි සරන් ආවේ කවුද අපිට සල්ලි බෙදන්නේ මේ සේරම එළි වෙන්න එළි කරගන්නට නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා මම කරපු වැඩේ ගැන සදාචාරාත්මක සර්ටිෆිකේට් මට කාගින්වත් ඕනේ නැහැ මම දන්නවා මම කළේ හරි වැඩක් ඒක කළේ ජීවිතේ පරදුවට තියලා මගේ ජීවිතේ නැති වෙයි කියන දේ තියෙද්දිත් මම ඒ දේ කළේ නිර්මලාසාරු මන්ත්‍රීතුමනි මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක මට ඒ සතුට තියෙනවා මටත් පුළුවන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න මටත් පුළුවන් හැමෝටම අතවන්නලා hina වෙලා අයිස්ක්‍රීම් විකුණන මිනිහෙක් වගේ ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ කවුරුත් යාළුයි හලෝ මචං සේරවෙක් යාළුයි එහෙම කරන්නද මේ පාර්ලිමේන්තුවට 2 කෝටි 20 ලක්ෂක ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ අපිව ඒ අයව නියෝජනය කරන්න අද මේ කුඩු සල්ලි හින්දා කුඩු නාලිකා හින්දා මුළු රටම මන්දිරතුමා විනාඩි 2ක් තියෙනවා කවුද නම කියන්නකෝ වෙලාව තියෙනවද ඔව් කතා කරනවද නැහැ කියනවා කරු මුලසුන් මන්ත්‍රීතුමනි අර මුලසාරුණ මන්ත්‍රීතුමනි මම මේ අභියෝගය ආණ්ඩුවට කරනවා මම දැක්ක ගරු අගමැතිතුමා කියනවා මේකට කොමිසම පත් කරන්න කියලා ඩබල් සලූට් පුළුවන් නම් පත් කරන්න ඒ කොමිසම පත් කරද්දී මම එනවා ෆයිල් පිටින් ඒ කොමිසමට ඇවිල්ලා මාළඟ තියනවා එතුමත් කතා කරපු හඬපට එතුමා මට කතා කරලා 2005 දී මම වන් ෂොට් කරද්දී ෆිල්ම් එක ඒ නඩුවේ මම නිදසුනාම මට කියනවා රංජන් ඔයා අද එළියේ ඉන්නේ මං හින්දා ඔයාට කෙලෙහිගුණ නැහැ කියපෝ හඳ මාළක තියෙනවා රාජනායකෙක් ඉතින් ඒව තියෙද්දි එතුමට ඕන වුණා පහුගිය ටිකේ මගේ වන් ෂොට් කියන ෆිල්ම් එක බලන්න ඒ කාලේ මං
සංජිකා මැතිනිට විරුද්ධව ක්‍රියා කළපු කාරේ. එතුමත් එක්ක ෆිල්ම් එක බලන්න ආවේ කවුද? මේ පාර්ලිමේන්තුවේ ඉන්න මුතු හෙට්ටි. අපි බැලුවේ කොහෙද? සිනසිටි එකේ. කවුද සංගීතාගේ මිනිස්සයා ප්‍රියන්ත කාර්යපරුමත් එක්ක? මම තිත් ඇත්ත කතා කරන්නේ. ෆිල්ම් එක බලලා එළියට එද්දි දවස් තමයි හරියටම ලක්ෂ්මන් කදිරගාමර මැතිතුමා මැරුණේ. එතකොට මම මහින්ද මහත්තයා එක්ක තමයි වන් ෂොට් ෆිල්ම් එක බැලුවේ. මාගේ සේරම සංවාද පටිගත කිරීම සියලු දේවල් තියෙනවා. මාව මැරුවත් ප්‍රශ්නයක් නැහැ. මං අවශ්‍ය තැන්වල ලොකර්වල මේ රටින් පිටත් ඒවා හාඩ් ඩිස්ක් වල දාලා තියෙන්නේ. ඒ හින්දා මම කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැඩේට මුණ දෙනවා. මේ වැඩේට මට ලොකුම උවමනාව තිබුණේ රජේ ආවේ හොරු අල්ලන්න. හොරු ඇල්ලුවේ නැහැ. හොරු විසින් රජේ අල්ලගත්තා. මේ බොරුවට අපපිට ඉන්න කට්ටියගේ හිතවත හදවත දන්නව ඒගොල්ලෝ හොරු කියලා. ඒගොල්ලෝ කොහොමද මෙච්චර පොසත් උනේ? මේගොල්ලෝ කොහොමද මේ කුඩු ව්‍යාපාර කළේ? මේ සේරම ජනතාව දන්නවා. හැම දෙයකටම අහන්නේ මොකද කුඩ්ඩෝ කියන්නේ මොනවද? සාක්ෂි වෙන්න බං. කො සාක්ෂි? සාක්ෂි කෝ කියලා අහනවා. සාක්ෂි දැන් තියෙනවා. හඳපට තියෙනවා. වෛද්‍ය වාර්තා තියෙනවා. සර්ටිෆයිඩ් කොපි තියෙනවා. බී වාර්තා තියෙනවා. සමහරු කියනවා මම ශානිගෙන් ගිහිල්ලා වාර්තා ගත්තලු. ඇත්ත? මම විවාදයට අඬ ඉස්සෙල්ලා පෑනක් කොලයක් අරගෙන ශානිගෙන් අහනවා අද විවාදෙන් දෙන රොෂාන් රණසිංහ මට කියන්න කී දෙනෙක් අතුරු දහන් කරපු අය ඉන්නවද නේවි සම්පත් කොයිද ඉන්නේ මේ සිල් දෙන මල් ලියා ගන්නවා මගේ මාමාට කාලෝ පොන්සේක මහත්තයා බය නැතුව කියනවා පුතා මං කියන එක රෙකෝඩ් කරගන්න අපි ඒ වගේ ජාන වලින් එන මිනිස්සු විජේ කුමාරතුංග මහත්තයා ඇත්ත කතා කරලා මගේ මාමා පොල්ලෙන් ගොඩ ගේ ඉස්සරහා අපිට වෙඩි කාලා මැරුණා අදත් අමරණීයයි හොරකම් කළේ නැ වංචාව දූෂණේ නැ මගේ කාලෝ පොන්සේක මගේ මාමා එකම වෛද්‍යවරයා ලංකාවේ තමුන්ගේ පඩිය වැඩි කියලා වෛද්‍ය සභාවට ලියුමක් දුන්න එක්කෙනා. ඒව කොපි කරලා තමයි රංජන් රාමනායක පහුගිය ටිකේ මේ පාර්ලිමේන්තුවේ ලක්ෂයක් පඩි වැඩි වුණා. මට තාම ඉන්න හිටින්න ගයක් නැහැ. මම කිව්වා ඒ ලක්ෂය පහයි කියලා අවුරුදු 3ක් ලක්ෂේ නොගන්න මේ පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රීවරයා. පැමිණීමේ දීවනාව නොගන්න එකම මන්ත්‍රීවරයා. ඇයි අපි එහෙම කරන්නේ? ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට අනුන්ට හොරා කියනවා නම් හොරු අල්ලන්න යනවා නම් ඉස්සෙල්ලා තමුන් හොරකම් නොකර ඉන්න ඕන. අද හොරු ගැන කතා කරන උන් ලෝක හොරු නෙවෙයිනේ. මේ ලෝක හොරු කියන අනුන් හොරු කියලා. හොරු ගැන කතා කරනවා නම් තමුන් හොරෙක් නොවි තමුන් ඉන්න ඕනේ. අමාත්‍යප ව්‍යාපාරයේ සභාපති කණපැලෙන්න බීලා අනිතුන්ට බොන්න එපා කියලා හරියන්නේ නැහැනේ. ඒක තමයි තිත් ඇත්ත. එහිඳ මම නැවත නැවතත් මහින්ද රාජපක්ෂ මහත්මයාටයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් කියනවා කොමිසමක් දාන්න දෙයියනේ දාන්න මම ෆයිල් පිටින් එන්නම් හැබැයි ගෝඨාභය මහත්තයාගේ හඬපට නම් මාළඟ නැහැ මම ඇත්ත කියන හැමදාම මහින්ද මහත්මයාගේ හඬපට 6ක් 7ක් තියෙනවා රිසාන් ආෆික් මරපු වෙලේ මම මහින්ද මහත්තයාට කතා කළා එතුමාට මං කිව්වා සර් රිසාන් ආෆික්ගේ බෙල්ල කපලා මෙතන ඩිලාන් පෙරේරා ඇවිල්ලා කිව්වා අපි අන්න සමා හම්බෙලා සුමාන දෙකෙන් ගෙන්නනවා කියලා දෙන්න දෙවි අර කෙල්ලගේ බෙල්ල කපලා ඉවරයි මට කිව්වා මහින්ද මහත්තයා මට බැන්නා ඔයා විතරද වැඩ කළේ අපි වැඩ කළේ නැද්ද හවුස් මේඩ්ලා මෙච්චර ගාණක් වැඩනවා ඩොලර් බිලියන 8ක් එනවා ඔයා කියන විදිහට වැඩ කරන්න කියලා මට බැන්නා ඒ හරපණක් තියෙනවා ඒකක් තියෙනවා ඒ අධිකරණයට බලපෑම් කරපු ඒවා දැන් කියනවා මම අධිකරණයට බලපෑම් කළා කියලා එයා පද්මිනී රණවක ගුණතිලකට කතා කළා වාසුදේවේ වෙලා අර මැරුණු අපේ බුද්ධිකගේ මස්සිනා හේමන්ත වරු මාමණ්ඩිය හේමන්ත වරු කුරුසුරියේ වෙලා මාව බේරගත් එකත් එයා කියලා තියෙනවා රංජා උඹට කෙලෙහි ගුණ නැහැ උඹව බේරුවේ මම උඹ ආද එළියින්ද මං ඉඳයි කියන එක තියෙනවා ඒකත් මම සභාගත කරනවා කමන්නෑ නේ හා කමන්නෑ නේද ඒවත් අපි සභාගත කරමු ඇයි මේ වෙනේ විතරක් දාන්නේ ඇයි ඒගොල්ලන්ට අවාසියව දාන්නේ නැත්තේ ඒ කැබිනට් ඇමතිවරු මට මෙතන බැන්නේ ඇමතිවරුන්ගේ නෝනලා මට කතා කරපුවා තියෙනවා අනේ අයියේ ගෙදර එන්න ඇවිල්ලා ඇවිල්ලා මේවා මේවා කියන්න රටට මගේ මහත්තයාට අගමැති සිහිනයක් තියෙනවා ඒ මහත්තයා තවත් කැබිනට් ඇමතිවරෙක්ගේ නෝනාට තියෙනවා හඳහනේ එයාව බැන්ද කෙනෙක් අගමැති වෙනවා කියලා මාව ඩිවෝස් කරලා ගිහලා එයාව බැන්ද එයා දඬුවද කවුද කියලා එතකොට අයියේ මෙයා ඒ කැබිනට් ඇමතිවරයාගේ නෝනාව බැන්දේ හඳහන්නේ අගමැති වෙන්න ඕන ඉඳ මාව අතහැරලා අයියේ මේවා ගිහිලා කියන්න පාර්ලිමේන්තුවේ කියපු වීඩියෝ මාලක තියෙනවා ගෙදර ඇවිත් කැමරාවක් හංගන් ගියා අනේ මිනි ස්විම් පූල් එකයි ලොකු ස්විම් පූල් එකයි තියෙනවා කොහොමද වෙන්නේ කොහොමද එහෙම වෙන්නේ එහෙම වෙන්න බෑ අපි කණ්ණාඩි ඉස්සරහට කියලා කතා කරමු සිංගර් එකේ
වැඩකරපු කෙල්ලෙක් දර්ෆිනෑස් එකේ රිසේල්ස්ට්‍රිප් අනේ මහත්තුරුනි කොහොමද කෝටි ගණන් සල්ලි තියෙන්නේ මම පහුගිය ටිකේ මේ අයට දින එංගලන්ත ගයක් ගැන කිව්වා මාව මරාගෙන කණ්ඩ පැන්නා ඔප්පු කරපන් ඔප්පු කරපන් ඔප්පු කරපන් මම ගිහිල්ලා ගෙන්නුවා අනේ ස්ටේට්මන්ට් මේ ලෑන්ඩ් මිනිස්ටරට කතා කරලා අර චන්දිමාල් හරහා මම ගෙන්නුවා අනේ ඔප්පු කොපිය පෙන්නුවා මැතිතුමා කිව්වා ඔව් ගයක් තියෙනවා මගේ දරුවන්ට ඉස්කෝලේ යන්න ගේ ගත්තා කියලා කිව්වා මෙහෙමයි අපි හොරු ඇල්ලුවේ හොරු අල්ලද්දි අන් එතිකල් වෙන්න ඕනේ හොරුන් එක්ක ඩිසිප්ලින් නැහැ හොරුන් එක්ක චාරයක් නැහැ හොරුන්ට චාරයක් නැත්නම් අපි ඔකට චාරෙදලා හොරුන්ගේ ඩිසිප්ලින් නැත්නම් අපි ඔකට ඩිසිප්ලින් දෙලා අපි ඔකට ජෙන්ටල්මන් වෙන්නේ හොරු ඉස්සරහ අපිට ඒ හින්දා මම කියනවා මහින්ද මහත්තයෝ ගෝඨාභය මහත්තයෝ පුළුවන් නම් නිව්යෝක් ටයිම්ස් එකට නඩු දානවා කියලා මගේ ඇරියා අර නිව්යෝක් ටයිම්ස් එකේ සභා කවුද කතරු මයිකල් තාම බලන් ඉන්නවා නඩු දාන්න නඩු වැටෙන කම බලන් ඉන්නවා එයා තමයි කිව්වේ පුෂ්ප රාජපක්ෂ කියමුන්න මෙච්චර ආවා ඇල්ලේ ගුණවශ ස්වාමීන් වහන්සේ ඩොලර් 38000ක් ගත්තා ඒවා කිව්වේ මරියා අල් හබීබි නිව්යෝක් ටයිම්ස් පත්තරේ නඩු දානවා කිව්ව දැම්මද අවුරුදු දෙකක් ඒ වගේම තමයි මම මේ පාර්ලිමේන්තුවේ ඉඳන් දැන් කියන්නම් මේකට නඩු දාන්නේ නැහැ පුතා දැම්මොත් උන්ටම කෙලවෙනවා මේකට කොමිසම් ගේන්නේ නැහැ මොකද එයාගේ හඬ තියෙනවා එයාගේ රූප තියෙනවා මේ සේරම මම කළේ 2015 ජනවාරියට හොරු අල්ලනවා කියපු ආණ්ඩුවේ යුතුයකමක් ඉෂ්ට කරන්න මිසක් මගේ පෞද්ගලික දෙයකට නෙමෙයි කියන එක මම බොහොම අවංකව කියනවා අම්මා පල්ල ජේසු පල්ල බුදුන් පල්ල විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ල නැත්නම් මට වැඩකුත් නැහැ මොකද මම කළේ හොඳ ඉතින් කියලා මම දන්නවා මට හොරුන්ගේ චරිත සාහිතික මොකටද චරිත සාහිත දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවද කවුද ඉන්නේ මෙතන වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා එතනවල් ගෙන්න 4 දෙනෙක් ඉන්නවා කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා උන්ගෙන් තමයි චරිත සාහිතික ඉල්ලන්නේ ඒකින්ද මට චරිත සාහිත මට ජනතාව කිව්වා මං ගිය හැම ආසනෙම හැම දිස්ත්‍රික්කෙම ගම්පහව 216,000යි දත්තපුරේ කිව්වා 119,000යි මිනිස්සු ඇත්ත කතා කරන එකගේ බොඩි ලැන්ග්වේජ් එක දකින්නවා මෝ ඇත්තද කතා කරන්නේ මේ බොරුවක්ද ඇක්ටින්ද මේ රඟපෑමක්ද මේක මිනිසුන්ට තේරෙනවා ඒ හින්දා මේ දේශපාලනේ මට හරියන්නේ නැත්නම් මම යන්නම් ගෙදර මට පක්ෂ සමාජික තත්ත්වය අහිමි කළා ගිය සුමානේ කවන්නේ මම මගේ ආසනේ අහිමි කළා මගේ සංවිධායක ධුරය අහිමි කළා ඉදිරියේදී මගේ මාමා වගේ කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා නමුත් මම කවදාවත් ඒ වලි සැලෙන්නේ නැහැ එහෙනම් මම නැවත නැවතත් කියන්නේ මේක නිකමට යන්න යවන්න එපා. එහෙනම් මේක අනිවාර්යයෙන්ම මේකට කොමිසමක් දාන්න මේ කොමිසමට මම එනවා. හැබැයි මම නැවත නැවතත් කියනවා මේ හඬපටවල තියෙන දේවල් ජනතාව දැනගත යුතු දේවල් ගැන මම මේ ලිස්ට් එකක් ලියන්න ආවා. මේකේ තියෙනවා පෙන්ත හවුස් එකේ අපේ කාංචන මල්ලි ඉන්නවද නැහැ මෙතන. කාංචන මල්ලිත් මගේ ඔත්තුකරුවෙක්. කාංචන මල්ලි ඔන්න දවසක් කාංචන මල්ලි ගියා පෙන්ත හවුස් එකට ගිහිලා ගැහුවා දොරට තට්ටුවක් දැම්මා අනේ දොර ඇරියේ අනිකා විජේසූරිය නෙමේ වෙන කෙනෙක් ඒකෙන් තමයි ආදරණීය මිත්‍රවරුනි බැඳුම් කර වංචාව අහු වුණේ ඒක තමයි ඇත්ත කතාව නහිල් විජේසූරියගේ දුව එයා තමයි අන්තිමට ඇවිල්ලා කිව්වේ පෙන්ත හවුස් එකේ ගෙවල් ගත්තේ කවුද කියලා ඒක කලේ කාංචන මගේ මම ඒක රෙකෝඩ් කරපු ඉඳ දැන් නෑ කියන්න බෑ. ඒවත් තියෙනවා. ඒකත් තියෙනවා. කාර්ය මණ්ඩලතුමා කාලය අවසානයි. ඒ වගේම බැඳුම් කර වංචාවේ අර්ජුන ඇලෝසියස් මට කතා කරපු රෙකෝඩින් තියෙනවා. එයා මට සල්ලි දෙන්න හදපු එක. ඒක තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ මහා වංචා තියෙනවා. තිලංග සුමිත පාල මහත්මයා මැච් ෆික්සින් ක්‍රිකට් ක්‍රීඩකෝ සල්ලි ගත්තටි මේවා සේරම තියෙනවා. ඒ වගේම තව එක දෙයක් කියන්න ඕනේ ආදරණීය අපේ මගේ මිත්‍රවරුන්ට. තමුන්ටස්ලා කවුරුත් දන්නේ නැති දෙයක්. ශාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද ලංකාවේ? සෝම හාමුදුරුවන්ගේ පළවෙනි ඇනිව ගුණාසුරන් වන්ද මේ දවසේ ශාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද? මේක කිව්වා මට මිත්‍රෙක් චීනේදී. බොහොම සුදී මන්දිරතුමා මට විනාඩියක් දෙන්න. ලාවට ඒ මේක කියද්දි මම හොරෙන් රෙකෝඩ් කරගත්තා. අන්තිමට ආයෙත් ගිහලා ඒකත් ආයෙ ටෙලිෆෝන් එකේ වෙරිෆයි. ඒකලෙත් හෙලෝ උරුමේ ගම්මන් පිළ මහත්තයා දන්නවා එයාගෙන් අහන්න මිනිස්සු එකක් මැරුණා බැරුලා චාරුක් ඛාන් මැරුණා තාම ලංකාවට ගහනවා නිමල් ලාන්ස මෙහෙමයි දේවල් කරන්නේ තව තියෙනවා දේශපාලනේ අල්ලස් මිල අලි හොරගම උඩුවේ ධම්මාලෝක හාමුදුරන්ගේ
උදේවැසිතුමා ඉතලේ අලියෙක් දාලා ගියේ කවුද? වෙලාව ඉවරයි. නායකයෙක්. ඒක යා කියන හඩපඩේ තියෙනවා. එතකොට තව තියෙනවා. නිමල් ලංසා. ගරු. ඔලසුන ඔබන නියෝජ්‍ය